ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අද ඔබ හමු වන මම උමේෂ් අංජන ප්‍රථමේ නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රට ජාතිය ආගම වෙනුවෙන් තම දිවි කැප කළ අනගාരിക ධර්මපාල තුමන්ගේ 159 වන ජන්මදිනය අදයි ඉන්දියාවේදී පැවැත් වූ බෝසත් දම්පල් හරසර වන්දනා පින්කම කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ ඇසල මහා පෙරහර වීදි සංචාරයේ පන්නිපිටිය ධම්මින විහාරස්ථානයේ ප්‍රදර්ශනය කළ දීඝවාපි ධාතුන් වහන්සේලා ලාංකේය නිදහස් අරගලයේ පුරෝගාමී චරිතයක් මෙන්ම බුදුදහම සහ සිංහල ජාතිය උදෙසා අනුපමේය මෙහෙයක් සිදු කළ අනගාരിക ධර්මපාලතුමන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා මිරට පහළ වූ උදාරතර ලංකා පුත්‍රයින්ගේ නාමාවලියේ කැපී පෙනෙන ප්‍රධානම චරිතයක් වන ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපදී අනගාരിക ධර්මපාලතුමන් ලෙස ක්‍රියා කර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවදී වූ එතුමානෝ සුදු අධිරාජ්‍යවාදීන්ගේ තාඩන පීඩන වලින් ලාංකීය ජනතාව මුදා ගැනීම උදෙසා තම දැනුම අවියක් කරගත් විශිෂ්ට ජනමූල නායකයෙක් සිංහල භාෂාව ලාංකීය සිරිත් විරිත් හෙළ සංස්කෘතිය සහ බුදුදහම ආරක්ෂා කිරීම උදෙසා තම දිවි පරදුවට තබා කටයුතු කළ ධර්මපාලතුමා මෙරට පමණක් නොව බුද්ධගයාව නැවත ලෝක බෞද්ධයන් වෙත ලබා දීම සඳහා තම පෞද්ගලික වත්කම් සහ මුදල් කැපකලේ බුදුදහමේ උරුමය නැවත බෞද්ධයන්ට ලබා දීම සඳහායි ගවමස් කෑම සහ සුරා පානය වැනි කටයුතු වලට දැඩිව විරෝධය පළ කර ධර්මපාලතුමන්ගේ නාමය ලාංකීයන්ට මෙන්ම ලෝක බෞද්ධයන්ටද කිසිදා අමතක නොවේවි. අද දිනට යෙදෙන ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ 159 වන ගුණසමරු ජාතික උත්සවය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වුණා. විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් ගුණසමර උත්සවය පැවැත්වුණේ මහා බෝධි සංගමයේ සංවිධායකත්වයෙන්. මීට සමගාමීව අද මරදාන මහා බෝධි මූලස්ථානයේදී ඉදිකිරීමට නියමිත සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමාව සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමද සිදු කෙරුණා. එය ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහබෝධි මූලස්ථාන පරිශ්‍රයේදී ධර්මපාලතුමන් සිහි කරමින් චිත්‍ර තරඟයක් සහ කතික තරඟයක්ද මිහිදී පැවැත්වූ අතර එහිදී ජයග්‍රාහකින්ට විශේෂ ත්‍යාග සහ සහතික පත්‍රද ප්‍රදානය කළා. බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ 159 වන ජන්මදින සැමරුම් පුණ්‍ය මහෝත්සවය අද බරණැස ඉසිපතනාරාමයේදී පැවැත්වුණා. පින්කම නම් කර ඇත්තේ බෝසත් දම්පල් හරසර වන්දනා ලෙසයි. බෞද්ධ මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් සහ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත් වූ බෝසත් දම්පල් හරසර වන්දනා පින්කම අද බරණැස ඉසිපතනාරාම පින්බිමේදී දවස පුරා පැවැත්වුණා. අනගාരിക ධර්මපාලතුමන්ගේ 159 වන ජන්මදින සැමරුමට සමගාමීව ඉන්දියාව තුළ බෞද්ධ උරුමය සුරකීමට ධර්මපාලතුමන්ගත් මෙහෙය අගයමින් සහ එතුමාගේ ගුණ සිහි කරමින් විශේෂ පින්කම් මාලාවක් අද මෙලෙස ක්‍රියාත්මක කෙරුණා.
පින්කම් මාලාවට සමගාමීව ස්වාමින් වහන්සේලාට අධ්‍යාපනය ලැබීම සඳහා ඉදිකළ අනගාරික ධර්මපාල ජාත්‍යන්තර පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය සහ බෞද්ධ ආරාම පුහුණු පාසල විවෘත කිරීම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ සුරතින් සිදු කෙරුණා. ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරය සහ බරණැසැසි පතනාරාමයේ කේන්ද්‍ර කරගනිමින් මෙම පින්කම් මාලාව පැවැත්වුණා. ඉන්දියානු මහා බෝධි සමාගම හා එක්වයි බෝසත් දම්පල් හරසර වන්දනා පින්කම සංවිධානය කර තිබුණේ. මහා සංඝරත්නයේ මෙන්ම පසුගියදා ඉන්දියාව බලා පිටත් වූ සදහැවතුන්ද පින්කම් මාලාව සමගින් එක්ව සිටියා. කොටහේන ශ්‍රී සාරානන්ද පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර පසුගියදා වීථි සංචාරය කළා. මෙවර පෙරහරෙහි සදහතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ කෝට්ටේ රාජා හස්තියා විසින්. මංගල හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහර ගමන් ආරම්භ කළේ. වසර 100කට අධික ඉතිහාසයක් ඇති කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ මෙවර පෙරහර විහාරාධිපති පූජ්‍යපාද තඹවිට විමල වංශ නාහිමියන්ගේ අනුශාසනාව පරිදි විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කර තිබුණා. සතර මහා දේවාල දේව ආභරණ වැඩම කරවීම සහ සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් සමන්විත වූ පෙරහර සඳර්ශන රතවලින්ද වර්ණවත් වී තිබුණා. දීඝවාපී මහසැරදුන්ගේ චෛත්‍ය ගර්භයේහි තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා සහ පැලඳවීමට නියමිත චූඩාමාණික්‍ය දිවයිනපුරා වැඩම කරවීමේ පින්කමට සමගාමීව හිම පූජනීය වස්තුන් ඊයේ පස්වරුවේ පන්නිපිටිය ධම්මින විහාරස්ථානය වෙත වැඩම කරවුවා. අනතුරුව අද උදෑසන එම පූජනීය වස්තුන් පිළියන්දල මාම්පේ විහාරස්ථානය වෙත වැඩම කරවා සදහැවතුන්ගේ වන්දනාවට ප්‍රදර්ශනය කෙරුණා. බෞද්ධ ආමාද්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කමට සමගාමීව කාලයාගේ ඇවෑමෙන් අභාවයට පත්ව තිබූ දීඝවාපි මහා සෑරදුන් යලි ප්‍රතිනිර්මාණය කිරීමේ යලි දක්මු දීඝවාපිය ව්‍යාප්තියට බෞද්ධ ආමාද්‍ය ජාලය ප්‍රථම පියවර තැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය සමග අත්වැල් බැඳ ගනිමින්.
ඒ අනුව මේවන විට දීගවාපි මහා සෑරදුන් යලි දැකීමේ වැයම යථාර්ථයක් බවට පත් වෙමින් නැත්තේ බෞද්ධ ආමාත්‍ය ජාලය සමග අත්වැල් බැඳගත් දෙස් විදෙස් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක සදහවතුන්ගේද සහයෝගයෙන් ඒ අනුව නුදුරේදීම දීගවාපි මහා සෑරදුන්ගේ තැන්පත් කිරීමට නියමිත සර්මජ ධාතුන් වහන්සේලා සහ පැලඳවීමට නියමිත චූඩාමාණික්ය දිවයිනේ ස්ථාන රැස්තකදී ජනතාව වෙත ප්‍රදර්ශනය කරනවා පවතින ආර්ථික තත්වයන් මත අම්පාර දීගවාපිය පුදබිම කරා ගොස් දීගවාපිය මහා සෑරදුන් යලි දකින වැයමට උරදීමට දුෂ්කර සදහවතුන්ගේ වන්දනාව පිණිස මෙලෙස ඔබ සමීපයට වැඩම කරවන මෙම සර්මජ ධාතුන් වහන්සේලා සහ චූඩාමාණික්ය වන්දනා කරගත හැකි आसुर सेनग मल पीदुए मदातु निवन पाता आपी वादी मुय दातु नेलुम माले वेट सीटी मदातु आसुर सेनग मल පයාගල මලේකොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ ශ්‍රී නන්දන ත්‍රිපිටක ධර්මායතන මහපිරිවෙනට වසර 31ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පින්කමක් පසුගියදා පැවැත්වුණා. මහා සංඝරත්නය පාගමනින් කළුතර බෝධීන් වහන්සේ අභියසට වැඩම කරවා පින්කම ආරම්භ කළා. විහාරාධිපති බෙන්තර වලල්ලා විට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේගොඩ නන්දනා හිමියන්ගේ අනුශාසනාව මතයි ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සංවිධාන කර තිබුණේ වැඩම කළ මහා සංඝරත්නයේ විසින් මෙහිදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පවත්වනු ලැබුවා මහා සංඝරත්නයේ මින්ම සදහැවතුන් රැසක් පින්කම සමගින් එක්ව සිටියා රෝසමලින් පිදෙන අසිරිමත් බුද්ධගයා කටින චීවර මහා පින්කම නොවැම්බර් මාස 21 22 සහ 23 යන දිනයන්හිදී බුද්ධගයා පින්බිමේදී පැවැත්වීමට නියමිතයි. ඒ බෞද්ධ ආමාත්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් සහ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන්. කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති පූජනීය බුරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධ ආමාත්‍යාලයේ සදැහැති මාධ්‍ය අනුග්‍රහයෙන් ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධාන ශක්තියෙන් නොවැම්බර් මාස 21 22 23 යන දිනයන්වලදී රෝස මලින් පිදෙන අසිරිමත් බුද්ධගයා කඨින චීවර මහා පින්කම පැවැත්වීමට නියමිතයි
සම්මා සම්බුදු සරණයි।